මේකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. හිමාලි වාහනයට නගින්නේ බස් දිහා බලමිනි. බස්වලම ගිය අය වාහනවල යන්නේ උපන්දා සිට සැප වාහනවල ගිය අය මේ නොවේ. අමුතුම ආඩම්බර බවක් මූණ මත හදාගෙන ඒ පාට මේ මොහොතේ හිමාලිගේ මූණ මතද ඇත. ඇය පිටුපස අසුන්ට බරව යන්නේ වෙනමම කලාවකටේ. කකුලක් පිට කකුලක් දාගන්න ඇය පැති ඇන්දට අත තබාගෙන, එය නිකටට තබාගෙන, අනිත් අත උකුලට දමාගෙන, කල්පනාබර බැල්මක් හෙලාගෙන පාරේ යන අය දිහා බලයි. හිමාලි මත්තිය උන්නේ විමුක්තිකින් පමණක් නොවේ. මේ සැප ලෝකේන්ද ඇය මන්මත්තු උන්නාය. සැප විඳින්නට විඳින්නට ඒ සැප විඳින්නටම ලෝභකමක් එයි. ගිහින් තව පාරක් නානවා, නාලම යනවා. නිදිත් මතයි. කමක් නෑ, නාල කෝපීකක් බොනවා. මේ විඳින්නේ විඳී යුතුම දුකක් නොවේ. මෙහෙමම ඇයට නුවරයා හැක. ඒත් විමානයක් දමා යන්නට හිතාදා ගන්නට නොහැක කුමාරයෙකුත් එක්ක. එන ගමන් කෝවිලේ මොනවාරි අරගෙන එන්නත් ඕන. පූජා පොලක් වගේ දෙයක්. මල් චුට්ටකුයි කුඩි ටිකකුයි කෙසල් ගෙඩියකුයි දාපු. ඒක ගෙනහින් කොට්ටේ ගාව තියෙනවා. හිමාලි සිතුවාය, මේවා දෙවියන් කෝප ගන්නන වැඩය. එහෙම දෙවියන්ව හැම වැඩකටම ගාවා ගන්නට හොඳ නැත. තව කෙනෙකුට එන්න හිතන්නවත් තියන්න නරකයි. හිමාලි සිතුවාය. මොහොතකට ඇය ඒ හැඟීමෙන් පරලවුවාය, ආවේශ වූවාය. දැන් මගේ වගේ තමයි. දැන් මං ආවට පස්සේ අම්මයි පුතයි මං ගැන කතා කරනවා ඇති. විමුක්තිගේ කියන හැම දෙයකටම ගෑවිය යුතුය. ගෑවි ගෑවිම සිටිය යුතුය. එවිට විමුක්ති ළඟට සිහිවන්නේ තමාවය. හිමාලි යද්දීම ගෙදරට ගත්තාය. ගත්තේ තනුජාය. ආ කෙල්ලි මං පුංචි නෝනා. ආ පුංචි නෝනා. එහෙම අහද්දී සනීපය. දැන් මං එනවා. පුංචි මහත්තයාට කරවල තෙල් දාලා පරිප්පු හදලා බත් ගෙනියන්න ඕන. කරවල ටික ලෑස්ති කරන්න. හොඳද? හා පුංචි නෝනා. කේල් කොලේකුත් තවල තියන්න. අනුලට කියන්න හදන්න කියලා. හා පුංචි නෝනා. මට දොඩංගිකකුත් ඕන. හොඳේ? හා. හිමාලි ලස්සන්ට මහ ගෙදර අල්ලා ගත්තාය. ගෙදර වැඩට ඉන්න අය පවා දැන් හිමාලිට කිට්ටුය. ඒ ටික කරගත්තේ අනුලා ලවාය. අද ඇඳුම් ගනිද්දි හිමාලි අනුලාගේ බබාටත් මේදාගේ බබාටත් චූටි සූට් පොඩි දෙකක් ගත්තාය. ඒවා හිතාමතා කරන වැඩය. නැතහොත් ප්ලෑන් කරන දේවල්ය. ඒත් ඒවා හිමාලි පෙන්වන්නේ ඉබේ සිදුවන දේවල් ලෙසිනි. මේදා අනුලාවැනි මොහරච්ච ගෑනු පවා ඒ ගැටවලට අද හසුයි ඇත. ඒත් ගෑනු ගහන ගැටවලට ආයුස නැත. ඒ ටික හිමාලි තාම දන්නේ නැත. හිමාලි මහ ගෙදරට ආ හැටියෙම එහෙමම ගිය කුස්සියටය. ඇයට අද ඉන්නට බැරි තරම් නිදි මතය. හිතෙන්නේ මෙහෙමම ගොස් ඇඳ බදාගෙන නිදාගන්නටය. එහෙම නිදාගතවොත් නැගිටින්නේ හවස හතරට පහටය. දවස් ගානක් නිින්ද ඇඟගන්නේ එහෙමය. ඇරියස් එක්කය. ඒත් ඒ සැප හිමාලි අමතක කළාය. පැයක් ඕනා නිදිමත යවා ගන්නවයයි ඇය සිතාගත්තාය. ලොකු දේවල් වලට හීන දකිද්දි පොඩි පොඩි දුක් අමතක කළ යුතුය. අමතක කරන්නටම පුළුවන්ය. එහෙම නැතු ජීවිතේ ලොකු ලොකු අරමුණු පසේ කළා පොඩි පොඩි සැප දෙන්නට යන්නේ මෝඩයන්ය. ජීවිතේ පුරාම අන්තකුණු දුක්ින්ද හිමාලිට මේ සැප වෙනුවෙන් අර දුක විඳීම ප්‍රශ්නයක් නොවේ.
නින්ද නැතුව සිහි නැතුව ගියත් නිදා ගන්නෑ. ඇයි එහෙම සිතාගෙන ආවරය? හිමාලි කෙලින්ම ආවේ කුස්සියට. අනුලා කුස්සිය උන්නේ බිලිඳියවද තියාගෙන. තනෝජා දොඩම් හදමින් උන්නාය. ඇය දොඩම් බොන්නේ දොඩම් ගෙඩි දෙකක් එකට මිරිකාය. හිමාලි ආස එහෙමය. දොඩම් රේණු හැපෙන්නට තිබිය යුතුය. ඇය ආශා කරන දේවල් ගොඩක් ඇත. ඒවා එළියට එන්නේ දැන්ය. ආපුංචි නෝනා, අනුලා දැන් හිමාලියට පණ වගේය. ගෑනු හැමය. බැඳෙන්නට මහ වෙලාවක් යන්නේ නැත. ලිහෙන්නටද මහ වෙලාවක් යන්නේ නැත. ඒ ටික දන්නේ ගෑනුමය. පුදුම අමාරුයි අනුලෝ. හෑන්ඩ් බෑගේද උකුලටගෙන හිමාලි පොටුවක් ඇදගෙන වාඩි වූවාය. පුංචි නෝනට රෑත් නින්දක් නැතුව ඇති. පැයක් කැහැපීවි නෑ. ළඟටම වෙලා උන්නා. ඔයාලා මේ දරුව එක්ක විඳින දුක දැන් හොඳට තේරෙනවා. පැයක් නිදා ගන්නවා, පැයක් ඇහැරෙනවා. බලන් ගියාම රෑට නිදාගෙන නෑ. මට ඇහෙනවනේ. නේද චුක්කි? අම්මිලාට නිදා ගන්න දෙන්නේ මොකටද නේද? අපිට කොක්කෝනේ රෑට නේද? හිමාලි කියන්නේ බිලිඳියගේ කුඩා පාදයක් අල්ලාගෙනය. අනුලා, හිමාලි වර්ෂාමෙන් අනුලාට අනුලක් අයයි කියන්නට කියේ නැත. වැඩකාරයන්ට නෑකම් කියලා මොකට කතා කරනවද? මේදා පවා අරම කතා කරද්දි හිමාලි සිතුවාය. කවදාහරි මුන් ඔක්කොම මම්මගේ අනට ගන්නවා. එදාට අක්ක බක්ක ගන්නෑ. හිමාලි සිතුවේ එහෙමය. පුංචි නෝනා, මේ මං පැටියට ගත්තා. උදේ මං ඇඳුමක් ගන්න ගියා. යද්දි දැකලා ගත්තා. අනේ, අම්මලාව අල්ලා ගත හැක්කේ අම්මලාට දෙයක් දී නොවේ, අම්මලාගේ දරුවන්ට දීයේ. හිමාලියේ දනේ. අනේ ලස්සන සූට් දෙකක් පුංචි නෝනා, හොඳද? මම නැපීස්නේ අඳවන්නේ පුංචි නෝනා. කෙල්ලව කොහේ හරි එක්කන් යද්දි අඳවන්න තියාගන්න. ඒක තමා. අනේ පුංචි නෝනට මගේ දූපත් කෙල්ලව මතක් වුණාටත් පින්. එහෙම අමතක වෙනවද? නේද කුකු පැටියෝ? මේ නංගි ලස්සනයිනේ. අනුරට දැන් හරි අගේය. හිමාලි අරසිතින් සිනාසුනාය. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.